ආදරය කරන හැමෝගෙම හදවත්වල තියෙන විශේෂම දෙයක් තමයි මල් කියලා කියන්නේ. ඉතින් ආදරය කරන දෙදෙනා එක්කෙනෙක් වෙන දවසේ, ඒ කියන්නේ ඔබේ විවාහය සිද්ධ වෙන දවසේදීත් මල් කියන දේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා. ඉතින් අපේ මේ සූදානම චමත්කාර මල් මතකයකට ඔබව ගෙන යන්න. චමත්කාර ෆ්ලෝරා ආයතනයේ සියලුම මල් සැරසිරි කරපු අපූරු මංගල උත්සවයක විශේෂ අවස්ථාවනුයි මේ. හැඟුම් සීතලේ ආදවූදා හෙමින් සීරුවේ ආදරේ කියාදුන් හිතේ ජීවිතේ ලියා දෙමි මගේ. මගේ හස්බන්ඩ් නිරාන් අපේ වෙඩින් එක තිබුණේ 16th June. වෙඩින් එක ප්ලෑන් කරනකොට මුලින්ම අපි හිතුවේ කවුද මාව ඩ්‍රස් කරන්න කියලා. මිසෙස් රුචිරාව අපි සිලෙක්ට් කරගත්තා මගේ බියුටිෂියන් විදියට. ඊට පස්සේ අපි අත් එක ඩිස්කස් කරා කොහොමද මම ඩ්‍රස් කරන්නේ. මට ඩ්‍රීම් එකක් තිබුණා හැමදාම කැන්ඩියන් ඩ්‍රස් කරන්න, ට්‍රැඩිෂනල් කැන්ඩියන්. ඉතින් මිසෙස් රුචිරාත් එක්කත් කතා කරලා අපි ඩිසයිඩ් කරා ට්‍රැඩිෂනල් කැන්ඩියන් එකකට යන්න. සාරී සිලෙක්ට් කරන්න අපි සාරීට එක තෝරගත්තා. සාරීට එකෙන් මට ආස විදිය සාරී එකක්, හෙවි වර්ක් එකක් තියෙන පර්ල් ස්ටෝන්ස් තියෙන ලස්සන සාරී එකක්, ගෝල්ඩ් කලර් සාරී එකක් අපි සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මගේ ඩ්‍රෙස් මේකර් බුද්ධිත් එක්ක එකතු වෙලා මට ආස විදියට මගේ සාරී එක කරගත්තා. බ්‍රයිඩ්ස් මේඩ්ස් කලර්ස් විදියට පීච් කලර් එක තමයි සිලෙක්ට් කරගත්තේ. බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා 4 දෙනෙක්, ෆ්ලවර් ගර්ල්ස්ලා 3 දෙනෙක් හිටියා. මං ආස වෙනවා මගේ ෆ්ලවර් ගර්ල්ස්ලටත් කැන්ඩියන් ඩ්‍රෙස් කරන්න. ඉතින් ෆුල් ට්‍රැඩිෂනල් කැන්ඩියන් තීම් එකට තමයි මගේ ඩ්‍රෙස්සින්, මගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලාගේ ෆ්ලවර් ගර්ල්ස්ලාගේ ඩ්‍රෙසින්ස් ඔක්කොම ගියේ. මගේ හස්බන්ඩ්ගේ අවුට්ෆිට් එක කරේ විල්ස් ඩිසයින් එකෙන්. විල්ස් ඩිසයින් එක මගේ කොස්ට්‍යුම් එක උනේ නැෂනල් එක. ඒකේ කලර්ස් ඔක්කොම මැච් කරේ මගේ වයිෆ්ගේ සාරියත් එක්ක. ඒකේ කලර් එකත් එක්ක මැච් වෙන්න තමයි අපි සෙලෙක්ට් කරේ. මගේ බේස්මන්ලත් නැෂනල් එක ඇන්දේ. මුලින්ම අපි හිතුවා මගේ මෝර්නින් ෆන්ක්ෂන්, කියන්නේ මෝර්නින් අවුට්ෆිට් එක කොහොමද කරන්න කියලා. ඉතින් අපි හිතුවා නැෂනල් එකක් කරන්න, බේජ් කලර්කට හුරු නැෂනල් එකක් කරේ. ගයිනව එකක් චේන්ජ් කරා. ඒකෙදි මම වෙස්ටර්න් ඩ්‍රෙස් එකකට චේන්ජ් වුණා. එතෙන්දී මම ෆුල් සූට් එක කර ගියා. මගේ ගෝයින් වේ අවුට්ෆිට් එකත් කරේ විල්ස්. මිස්ටර් නාමල් ගොඩක් උදව් කරා. ඒ කියන්නේ කලර් සෙලෙක්ට් කරද්දී, මැච් කරද්දී ගොඩක් උදව් වුණා. අවුරුද්දකට විතර කලින් තමයි අපි වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගත්තේ. එතකොට බියුටිෂියන් සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි හිතුවා අපේ ඩෙකොරේෂන්ස් කාටද දෙන්න කියලා. මායි අම්මි මුලින්ම චමත්කාර ෆ්ලෝරා එකට ගිහිල්ලා චේතනා, මිස් චේතනාත් එක්ක තමයි මුලින්ම අපේ ඩෙකොරේෂන්ස් ගැන කතා කරේ. චේතනා හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිට ඕන විදියට හැම දෙයක්ම ඩිස්කස් කරලා අපිට ආස විදියට ඩෙකොරේෂන්ස් කරන්න උදව් කරා. මගේ වෙඩින් එකේ තීම් එක වුණේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් තීම් එකක්, ගෝල්ඩ් කලර් එකත් එක්ක යන. ඉතින් ඒ නිසා ඒකට මැච් වෙන්න තමයි අපේ ඩෙකරේෂන්ස් කරේ. ස්පෙෂලි අපි ගියා මුතු කුඩ, නෙළුම් මල්, ඊට පස්සේ රෝසස්, කැන්ඩල්ස් ඒ වගේ දේවල් යූස් කරලා ලස්සනට ඩෙකරේෂන්ස් කරලා තිබුණා. ඇත්තටම හෝල් එකට එන්ටර් වෙද්දී මට හිතුණා ඩ්‍රීම් වර්ල්ඩ් එකට මම එන්ටර් වෙන්න කියලා. ඒ තරම් ලස්සනයි ඩෙකරේෂන්ස්. මගේ ඩ්‍රීම් එක ෆුල්ෆිල් කරගන්න ඒගොල්ලෝ මට ගොඩාක් හෙල්ප් කරා. ඉතින් තැන්ක් යූ වෙරි මච්. විවාහ වැඩසටහන තුළින් අද අපි ඔබට ගෙන එන්නේ නිරාන්ගෙත් ඉෂාරාගෙත් විවාහෝත්සවය. ඔවුන්ගේ තේමාව වුණේ ට්‍රැඩිෂනල් කියන තීම් එක. ඉෂාරා උඩරට මනමාලියක් විදිහට හැඩගැන්වෙන නිසා තමයි ඔවුන්ට මේ තේමාව ඕමනා වෙලා තිබුණේ. ඒ සඳහා ඔවුන්ට ඕමනා වෙලා තිබුණේ ට්‍රැඩිෂනල් ස්ට්‍රක්චර්ස් යොදාගෙන සහ මුතුකුඩ යොදාගෙන තමයි නිර්මාණයක් කරගන්න. ඉතින් ඔවුන්ට ෆ්ලවර්ස් සඳහා අපි යොදාගත්තේ නෙළුම් මල් කියන ෆ්ලවර් එක. ඒ වගේම ඔවුන්ගේ තේමාවට
කලර් එක වෙලා තිබුණේ ගෝල්ඩ් කියන තීම් එක. මේ දෙකම යොදාගෙන අපි ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා විශේෂ නිර්මාණයක් කළා. ඒ වගේම ඉෂාරට ඕමනා වෙලා තිබුණා මුතු කුඩ යොදාගෙන වෝක්වේ එකක් කරන්න. වෝක්වේ එකේ ඉඳලා එන්ට්‍රන්ස් එක දක්වා එන ගමන් මාර්ගයේ මුතු කුඩ සහ මුර ගල් යොදාගෙන තමයි නිම කළේ. එන්ට්‍රන්ස් එක සඳහා වන්ට වෝටර් බාත් වගේම ට්‍රෙඩිෂනල් ස්ට්‍රක්චර් එකක් යොදාගෙන තමයි ඔවුන්ගේ ඩෙකරේෂන්ස් නිම වුණේ. ලේකන්ඩ තොරගත්තේ අපි මුලින්දම කැමතිලා හිටියා කියන්නේ ඩීජේ නැතුව අපි ෆුල් බෑන්ඩ් ප්ලේ කරන්න ඕනි කියලා. රමේෂ්ගේ ක්‍රූ එකයි ලස්සන්ට වැඩේ කරා. පෙරිනගේ ස්පෙෂලි සර්ප්‍රයිස් ඩාන්සස් තිබුණා. මගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා හතර දෙනාගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබුණා මෝනි. මගේ මල්ලිලා කසින්ස්ලා එකතු වෙලා මෙයාට සර්ප්‍රයිස් ඩාන්ස් එකක් දුන්නා. එක හරිම ලස්සනයි. අපි හැමෝම සර්ප්‍රයිස් වුණා හැමෝම ආස වුණා එකට. මගේ ෆොටෝග්‍රාෆර් විදියට වෙඩින් ඩේ එක දවසේ ආවේ මිස්ටර් ඉන්දික. ඒ වගේම වීඩියෝග්‍රාෆර් වලට මිස්ටර් අජිත් ඇන්ඩ් ක්‍රූ එක තමයි ආවේ. අපේ ප්‍රී ෂූට් එකක් කරේ ඒගොල්ලෝ ප්‍රී ෂූට් වීඩියෝ එක. ඇත්තටම ඒ වීඩියෝ එක මාරම ලස්සනයි. හැමෝම ප්‍රිෂියේට් කරා යුනික් වීඩියෝ එකක් කියලා. ලස්සනට වැඩේ කළ දුන්න. ඉතින් ඒගොල්ලන්ටත් මේ වෙලාවේ අපි තැන්ක් යූ කියලා කියනවා. ඩෙකරේෂන් එක සඳහා වයින් ග්ලාස් එකක් යොදාගෙන ඒවටේ ඇරේන්ජ්මෙන්ට් එකක් කරලා තමයි ෆ්ලවර් ඇරේන්ජ්මෙන්ට් එකක් නිම කරලා තමයි ඔවුන්ගේ ටේබල් ඩෙකරේෂන්ස් නිම වුණේ. විශේෂයෙන්ම කතා කරද්දී පෝරුව සහ සෙටි බෑග් එක හෙඩ් ටේබල් කියන එක ඔවුන්ට විශේෂ වෙලා තිබුණා. ඒ වගේම පෝරුව සඳහා ඔවුන්ට ජස්මින් යොදාගෙන ඒ වගේම ක්‍රිස්ටල් යොදාගෙන තමයි නිම කළේ. සේසත් මුතු කුඩ කියන ඒ ද්‍රව්‍ය යොදාගෙන තමයි ඔවුන්ගේ පෝරුව අපි නිම කළේ. ඔවුන්ගේ සෙටි බෑග් එක සඳහා ට්‍රෙඩිෂනල් සෙටප් එකක් තමයි අපි යූස් කළේ. ඒ ඔවුන්ගේ මුතු කුඩ සහ ට්‍රෙඩිෂනල් කියන තීම් එකට අදාළව ඔවුන්ගේ ෆ්ලවර්ස් නෙළුම් මල් යොදාගෙන ඔවුන්ගේ සෙටි බෑග් එක නිම කළා. ඒ වගේම හෙඩ් ටේබල් එක සඳහා සේසත් උපයෝගී කරගෙන තමයි ඔවුන්ගේ ඩෙකරේෂන්ස් නිම වුණේ. ඉතින් චමත්කාර ෆ්ලෝරා ආයතනයට ඉෂාරා එද්දී ඔවුන්ගේ තිබුණේ නිකන් තේමාවක් පමණයි. ඒ සඳහා අවශ්‍ය කරන ඩෙකරේෂන් අලුතෙන්ම ස්ට්‍රක්චර්ස් විදිහට චමත්කාර ෆ්ලෝරා ආයතනය අතින් නිම වුණා. මිසිස් රුචිරා මගේ බියුටිෂියන්, එයා එදා මාව ගොඩාක් ලස්සනට ඩ්‍රෙස් කරා, හැම කෙනෙක්ම ඇප්‍රීෂিয়েට් කරා. තෑන්ක් යූ කියන්න ඕනේ මිසිස් රුචිරට, එයාගේ ක්‍රූ එකටයි. සාරීට එකටත් මම ස්පෙෂලි තෑන්ක් කරනවා. මට ලස්සන සාරී එකක් සිලෙක්ට් කරලා දීලා මාව ලස්සන බ්‍රයිට් කෙනෙක් කරන්න උදව් කරාට. එතනම වීල්ස් එකට ගොඩාක් තෑන්ක් කරනවා අපි. අපිට ගොඩක් උදව් වුණා අපිට කොස්ටියුම්ස් පැත්තෙන්. ඒ වගේම තවත් දේවල් අපිට උදව් කරා, විශේෂයෙන් මිස්ටර් නාමල්ටයි. වගේම චමත්කාර ෆ්ලෝරා අපේ වෙඩින් එක ලස්සන්ට ඩෙකරේට් කරලා තිබ්බා. මෙයා ප්ලෑන් කරලා තිබ්බ විදිහට හැම විදිහටම ඒ ලස්සන්ට ඔක්කොම කරලා තිබ්බා. මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ අම්මයි තාත්තත්, වයිෆ් කිය අම්මයි තාත්තත් ඇතුළු අපේ ඔවුලේ සියලු දෙනාම ගොඩක් මේ අපිට උදව් වුණා මේ අපේ වෙඩින් ඩේ එක ලස්සන්ට කරගෙන යන්න. ඉතින් හැම කෙනෙක්ටම තෑන්ක් කරනවා අපේ ඩේ එක ලස්සන කරගන්න උදව් කරලා. ඉෂාරගෙත් නිරාන්ගෙත් වගේම ඉදිරියට විවාහෝත්සවයක් ගැනීමට බලාපොරොත්තු වෙන ඔබටත් මම ආරාධනා කරනවා චමත්කාර ෆ්ලෝරා ආයතනයට එන්න. චමත්කාර ෆ්ලෝරා ආයතනයේ සුහදශීලී සේවාවක් සැපීමට අපි ඔබට අපකැප වෙලා ඉන්නවා. ඉතින් අපේ ප්‍රධාන ශාඛාව ගල්කිස්ස මහා හෝටලය අසලත්, අනුශාඛා නුගේගොඩ ගම්සභා හන්දිය අසල සහ නුවරත් පිහිටලා තියෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා චමත්කාර ෆ්ලෝරා ආයතනයට ගොඩ වදින්න. ඔබගේ සිතැඟි පරිදි ඔබට ඕනෑ ආකාරයට
ඩෙකරේෂන්ස් නිම කරගන්න හැකියාවක් ඔබට තියෙනවා චමත්කාර ෆ්ලෝරා ආයතනය සමගින් එක් වෙලා. ඉතින් පහත දුරකථන අංක හරහා ඔබට පුළුවන් චමත්කාර ෆ්ලෝරා ආයතනය සමග සම්බන්ධ වෙලා ඔබේ විවාහ උත්සවය වර්ණවත් කරගන්න. හැඟුම් සීතලේ ආදවූදා හෙමින් සීරුවේ ආදරේ කියා දුන් හිතේ ජීවිතේ ලියා දෙමි මගේ. කිරිබත්ගොඩ හොටෙල් ක්ලැරියොන් හැමදාමත්ම විවාහ වැඩසටහනත් එක්ක අනුග්‍රහක ආයතනයක් ලෙස අපිත් එක්ක බැඳිලා හිටියා. ඉතින් ඔවුන් අලුත්ම අලුත් විශේෂ දෙයක් ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි කටුනායක පිහිටි ක්ලැරියොන් හබ් ආයතනය. ඉතින් මනාල මනාලියන්ට තවත් විශේෂ අවස්ථාවක් තමයි මේ. ඉතින් කටුනායක ක්ලැරියොන් හබ් එකේ පැවතිච්ච අපූරු මංගල උත්සවයක විශේෂ අවස්ථාවන් කිහිපයකුයි අපි දැන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ මංගල උත්සවයේ මනාල යුවළ වුණේ පවිත්‍රා සහ රවීන්ද්‍ර. ජීවිතේ පුරා මාතැස ඔබ පතා ප්‍රාර්ථනා කළා ඔබ මට අද ලැබුණා. ගේ රවින්ද්‍රගේ වෙඩින් ෆංක්ෂන් එක පැවැත්වුණේ මේ මාසේ 18 වෙනිදා. ඉතින් ඇය තෝරාගෙන තිබුණේ අපගේ කටුනායක ප්‍රදේශයේ පිහිටි ක්ලැරින් හබ් හෝටලය. එහි තිබෙන රූබි බෝල් රූම් එක තමයි ඇය සිලෙක්ට් කරගත්තේ ඇයගේ වෙඩින් ෆංක්ෂන් එක සඳහා. ඉතින් ඇයගේ තීම් එක වෙලා තිබුණේ ට්‍රෙඩිෂනල් තීම් එකක්. ඇයට අවශ්‍ය වුණා ඇයගේ එන ගෙස්ට් ක්‍රවුඩ් එකට එයාගේ ට්‍රෙඩිෂනල් තීම් එක හයිලයිට් වෙන විදිහට අරේන්ජ්මන්ට්ස් කරගන්න. ඉතින් අපි ඒ සඳහා අවශ්‍ය සියලුම දේවල් චෙයාර් කවර්ස් වයිට් ඇන්ඩ් ගෝල්ඩ් විදිහටත් අපගේ ලයිටින් සිස්ටම් එක ඇයට අවශ්‍ය විදිහට මෝර්නින් ටයිම් එකේ ගෝල් කලර් එකත් ගොයින වේකේදී අපි ඇයට අවශ්‍ය විදිහට ඒ රෙඩ් කලර් එකත් අරේන්ජ් කරලා දුන්නා. ක්ලැරින් හබ් හොටෙල් එක සතුව පළපුරුදු සුපවේදිනියන් සිටිනවා. ඉතින් පවිත්‍රට ඕන වෙලා තිබුණා ඇය සිලෙක්ට් කළ තිබුණ මෙනු එකට වැඩි යමක් එකතු කරන්න. ඉතින් අපි ඇයට අවශ්‍ය විදිහට ඒ මෙනු සිලෙක්ෂන්ස් වගේම චෙෆ්ලත් එක කතා කරලා ඇයගේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ දුන්නා. ඒ විතරක් නෙමේ ඇයගේ විවාහ දිනයේදී ඇය බලාපොරොත්තු වුණාටත් වැඩි යමක් අපි බුෆේ එකේ අරේන්ජ්මන්ට්ස් ඒ වගේම හෝල් එකේ අරේන්ජ්මන්ට්ස් ගොඩාක්ම හොඳට කළා තිබුණා. ඉතින් ඇය ගොඩක් සතුටු වුණා ඒ පිළිබඳව. අපේ මඟුල් ගෙදර පහුගිය දවසක ක්ලැරියොන් හබ් හෝටලේ පැවැත්වුණා මැයි 18 වෙනිදා 2016. මං ඉස්සල්ලාම ගියේ ක්ලැරියොන් හබ් කටුනායක හෝටලේ බලන්න. මොකද හයිවේ එකත් එක්ක මට ගොඩක්ම එන්න පුළුවන් කියලා මම හිතපු හින්දා මං ගෙදර ඇත් එක්ක ඒ වගේම මෙයත් එක්කත් එකතු වෙලා කටුනායක ක්ලැරියොන් හබ් හෝටලෙට ගියේ. මුලින්ම හම්බුනේ මිස්ටර් නිලූප. විශේෂයෙන් කියනවා නම් මේකේ ලයිටින් සිස්ටම්, එයා කන්ඩිෂනින්, දෙපහසුකම් හැමදේම ට්‍රැඩිෂනල් වෙඩින් එකක් අපේ තිබුණේ. ගොඩාක්ම මට ඕන වුණේ හෝල් එකේ හැමෝම මට පේන්න. ඒ හැමදේම මට ඕන කරන ලයිටින් සිස්ටම් එකේ ඉඳලා ඇතුලේ හැමදේම ගොඩක් හොඳට මට මුලින්ම මිස්ටර් නිලූප ඒ වගේ මිස්ටර් ෆර්නෑන්ඩෝ මං එතුමා මතක් කරන්න ඕනේ මුලින්ම පෙන්වුවාටත් වැඩිය හොඳට මං එදා 18 වෙනිදා මං මෙතනින් එළියට බහලා යනකොට මට ලැබිච්ච දේවල් අතරම අගය කරනවා. ගොඩාක් ස්තුතියි. අපි 18 වෙනිදට මාසයක් වගේ තියලා තමයි මෙනු එක සිලෙක්ට් කරන්න ආවේ. එතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනි චෙෆ් ශාන්තිලාල් මහතා. මගේ හිතේ තිබ්බ දෙයි, එදාට මම දෙන්න බලාපොරොත්තු වෙච්ච දෙයි හැම දෙයක්ම දෙපැත්තම බලලා ඊට වැඩිය හොඳ දෙයක් මගේ අමුත්තන්ට ඒ වගේම මගේ කණ්ඩායමට මං එදා දුන්න මෙනු එකත් එක්ක බැලුවාම චෙෆ් ශාන්තිලාල් මහත්තයා මෙච්චර හොඳ දෙයක් කරලා තියෙයි කියලා. ක්ලැරියොන් හබ් ආයතනයේ පිළිගැනීමේ ඉඳලා අවසානයේ දක්වාම ඇත්තටම අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ක්ලැරියොන් හබ් එකට ඇවිල්ලා මුලින් වඩාතරම කියනවා නම් 18 වෙනිදා ක්ලැරියොන් හබ් එකේ සේවක මහතුන්ගේ සුහදශීලී භාවයත් ඉඳන් ඒ හැමදේමත් එක්ක බලනකොට මෙතන එනකොට මෙතන තිබ්බ දේ අතරම ලොකු වෙනස් දෙයක් තිබ්බේ. හොඳ ලස්සනට ඒ වැඩේ කරලා තිබ්බා. අපි වෙඩින් එක සඳහා තෝරගත්ත මේ හොටෙල් එක ක්ලැරියොන් හබ් එක
අපේ තේරීම ඉතාම නිවැරදි කියලා තේරුණා එදා 18 වෙනිදා වෙඩින් එක ඉවරනකොට. ඒතර මම මෙතෙන්දී ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ දෙමව්පියන්ට, මෙයාලගේ දෙමව්පියන්ට, අපිට උදව් කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ක්ලැරියන් හබ් එකේ සේවක මණ්ඩලයට, ෆර්නෑන්ඩෝ, මිස්ටර් නිලූප, මිස්ටර් දනුජ වතුරන. ඇත්තටම ආඩම්බරයි අපි මේ ක්ලැරියන් හබ් එකේ අපේ වෙඩින් එක කරන්න ලැබීම ගැන. ඇත්තටම වෙඩින් එක සඳහා ගොඩක් උදව් වුණා පවිත්‍රගේ මල්ලි, මගේ මස්සිනා. එයාට විශේෂයෙන් ස්තුති කරන්න ඕන. ඔබව දුටුව පළමු දිනේ මගේ සිත ඒ වගේම ලයිටින් සිස්ටම් එක ඔබට අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්නට පුළුවන්. ඔබගේ තියෙන තීම් කලර් එක අනුව අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ගොයින වේ ටයිම් එකේදී කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පහසුකම් රසක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබගේ කැමැත්ත අනුව ඔබගේ මෙනු එක සිලෙක් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට අවශ්‍ය කරන දේවල් එකම වහලක් යටින් ලබා ගන්නට ඔබට පුළුවන් ක්ලැරියන් හබ් හෝටල් එකට ආවොත්. ඒ විතරක් නෙමෙයි, ඔබට අවශ්‍ය රූම් අකමඩේෂන්ස්, රෙස්ටුරන්ට් ෆැසිලිටීස්, මේ සියලුම දේවල් ඔබට එකම වහලක් යටින් ලබා ගන්නට පුළුවන්. ක්ලැරියන් හබ් හෝටල් එක පිහිටා තිබෙන්නේ අධිවේගී මාර්ගයට ආසන්නය නිසා කොළඹ සිට පැමිණ කෙනෙක්ට උනත් පහසුවෙන් ළඟා වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, පවිත්‍රටත් ඇගේ වෙඩින් එක දවසේදී ඒ දේවල් ඇයට කාලය කළමනාකරණය කරගන්නට කාර් පාකින් ෆැසිලිටීස් එන අමුත්තන්ට, ඉතින් එවැනි දේවල් ඇයට කිසිම බලපෑමකින් තොරව ඉටු කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ ගොඩක් ඇයට උපකාර වුණා. ඉතින් ඔබටත් පුළුවන් තිරේ දිස්සන දුරකථන අංකයට ඔබගේ විවාහ මංගලෝත්සවත් සාර්ථකව සැලසුම් කරගන්නට අපිට කතා කරන්න. ඒ වගේම පවිත්‍රගේ, රවින්ද්‍රගේ වගේ ලස්සන වෙඩින් එකක් සැලසුම් කරගැනීමට ඔබටත් හැකියාව තිබෙනවා.